මේ වසරේදී බෞද්ධ අපි සියලුම දෙනාට මේ වසරට පොහොය දින 13ක් යෙදී තිබෙනවා. ඒක බෞද්ධ ජනතාව වශයෙන් අපි විශේෂත්වයක් කොට සලකනවා. මන්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සංගරත්නය අනන්ත ගුණ සිහිපත් කරගෙන අපිට පිළිවෙතින් පෙළ ගැසෙන්නට, භාග්‍යතුන් වහන්සේ උදෙසා උපහාර දැක්වීමට ආමිස පූජාවිනුත් ප්‍රතිපත්ති පූජාවිනුත් අපිට අවස්ථාව ලැබෙනවා. වෙන වර්ෂවලට වැඩිය මේ වර්ෂයේ තවත් එක පොහොය දිනයක් වැඩිපුර ලැබීමෙන්. මෙවර අදි පොසොන් පෝය වශයෙන් තමයි මේ පෝය සඳහන් කර තිබෙන්නේ. අදි පොසොන් පෝයේ තිබෙන විශේෂත්වය තමයි පෘථුවේ වටා චන්ද්‍රයා ගමන් කිරීම සඳහා දින 28කුත් ඒ වගේම පැය 6කුත් පමණ කාලයක් ගත වෙනවා. එතකොට ඒ ආකාරයට ගත වෙන කාලය තුල තමයි අපේ සිංහල ලිත් ක්‍රමයට පෝය දිනයක් සැකසෙන්නේ. ඒ ආකාරයට තමයි මේ වසර තුල අපිට අදි පෝයක් ලැබිලා තියෙන්නේ. ඒ අදි පෝය නම් කරලා තියෙන්නේ අදි පොසොන් පෝය වශයෙන්. එසේනම් අපි හැම දිනාට මේ මොහොතේ විශේෂයෙන් මතක් කරන්නට ඕන අපිට ලැබිලා තියෙන මේ අමතර පෝය අදි පොසොන් පෝයේදී වෙන පෝය දිනයන් මෙන්ම අපි පිළිවෙතෙන් පෙළගැසිලා විශේෂයෙන් අෂ්ටාංග සීලය සමාදන් වෙමින් ඒ වගේම විහෙර විහාරස්ථානවලට ගමන් කරලා ඒ අපින් කෙරෙන්න තියෙන ආමිස පූජාවන් ප්‍රතිපත්ති පූජාවන් සිද්ධ කරලා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් පෝය දිනයක් මේ ආකාරයට යෙදුණෙන් පස්සේ බෞද්ධ ජනතාව වශයෙන් අපි භාග්‍යතුන් වහන්සේ කෙරෙහි අනන්ත අප්‍රමාණ ගුණ සිහිපත් කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම බොහෝ බෞද්ධ ජනතාව භාග්‍යතුන් වහන්සේ ආමිස පූජාවෙන් පුදනවා. ඒ වගේම ඔබ හොඳට මතක තියාගන්නට ඕන අපේ ජීවිතේට ධර්මයේ බොහෝ ලං කරගන්න නම් අපි ආමිස පූජා වගේම ප්‍රතිපත්ති පූජාවටත් විශේෂ තැනක් දෙන්න ඕන. ඒ නිසා මේ අදි පුසුන් පෝය දවසේදී මිහිඳු හාමුදුරුව ලංකාවට වැඩම කිරීමට යෙදුණු පෝය අපි පුසුන් පෝය කියලා නම් කරන්නේ. නමුත් මේ අදි පුසුන් පෝයක් නිසා මේ මිහිඳු හාමුදුරුව ලංකාවට වැඩම කිරීම ඒ වගේම තුනුරුවන්ගේ ගුණ සියල්ලම අපි සිහිපත් කරලා මේ පෝය අපි විශේෂයෙන් අටසිල් සමාදන් වෙලා ඒ වගේම බණ භාවනාවලට විශේෂයෙන් යොමු වෙලා ආමිස පූජාවන් සිද්ධ කරන වගේම ප්‍රතිපත්ති පූජාවට තමන්ගේ ජීවිතයේ වැඩි ඉඩ කඩක් වෙන් කරන පෝය දවසක් බවට මේ අදි පුසුන් පෝය අපි ජීවිතේ සකස් කර ගැනීම සඳහා ජීවිතේ තවත් අර්ථ සම්පන්න කර ගැනීම සඳහා යොදා ගැනීම තමයි ඉතාමත්ම වැදගත් වන්නේ. ඒ නිසා වෙන වර්ෂවලත් අපිට මතකයි මේ වගේ අදි පෝයවල් යෙදිලා තියෙනවා. මේක විශේෂ අමුත්තක් නෙවෙයි. නමුත් අපිට මේ වසරේදී තවත් වැඩිපුර එක් අවස්ථාවක් ලැබිලා තියෙනවා. එක් දිනයක් ලැබිලා තියෙනවා පින් දහම් කුසල් ධර්මයන් වඩන්න. ඉතින් මම හිතනවා මේක අපි හැම දිනාටම ලැබුණු හොඳ අවස්ථාවක් කියලා. ඒ නිසා මේ අදි පුසුන් පෝය කියලා නම් කරලා තියෙන මේ පොහොය දිනේදී ඒ ಗುಣධර්මයන් ආරක්ෂා කරගෙන සීලාදී ಗುಣධර්මයන් රැකගෙන කටයුතු කරන්න කියන පණිවිඩය විශේෂයෙන් මේ මොහොතේ අපි හැම දිනාටම ලබා දෙන්නට කැමැතියි. පිවිසෙන්න www.itnnews.lk/sinhala